ඉන්දන මිල ඉහළ යාමත් සමග අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව ඉහළ නැංවෙනවා. ඒ 19.5%කින් රුපියල් 27ක්ව පැවති අවම ගාස්තුව රුපියල් 32 දක්වා ඉහළ යනවා. අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තුව 1.5%කින්ද සුඛෝපභෝගී බස් ගාස්තුව 2%කින්ද අධිවේගී මාර්ගවල අධි සුඛෝපභෝගී බස් ගාස්තුව 2.5%කින්ද අධිවේගී නොවන මාර්ගවල එම ගාස්තුව 3%කින්ද ඉහළ තැබීමටයි ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ. ලංගම හා පෞද්ගලික යන බස් රථ දෙවර්ගයටම ගාස්තු වැඩිවීම අදාළ වෙනවා. කෙසේ වෙතත් සිසු සැරිය බස් රථවල ගමන් කරන දරුවන්ගේ හා ගුරුරුන්ගෙන් අය කරන්නේ අදාළ ගාස්තුවෙන් 50%ක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මිරන්ඩෝ මහතා ප්‍රකාශ කළා. මෙම සියලුම බස් ගාස්තු වැඩිවීම අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ක්‍රියාත්මක වෙනවා. මේ බස් ගාස්තු වැඩිවීම ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ දෙවර්ගයටම අදාළ වෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් තමයි සිසු සැරිය බස් සේවාව. මෙහි බස් රථ 1500ක් පමණ ධාවනය වෙනවා. ශ්‍රී ලංගම බස් රථ 750ක් පමණත් පෞද්ගලික බස් රථ 750ක් පමණත් තිබෙනවා. මෙහිදී මේ බස් රථවල ගමන් කරන සිසු දරුවන්ගේ අය කරන්නේ බස් ගාස්තුවෙන් 50%ක් පමණයි. මේ බස් රථවල පාසල්වල ගුරුවරුන්ටත් යන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ බස් රථ සඳහා අපි සහනාධාරයක් විදිහට රුපියල් 57ක් කලින් 1 කිලෝමීටරයක් සඳහා ගෙවීම සිදු කෙරුවා. මේ අවස්ථාවේදී අපි වැඩි කරලා තියෙනවා අය රුපියල් 62ක් දක්වා. මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ යන දරුවන් වෙනුවෙන් මේ බස් රථ සේවාව පවත්වාගෙන යන්න අපි උපදෙස් ලබා දීලා එය ක්‍රියාත්මක කරනවා. අපි ජාතික ගමනාගමන කොමිෂන් සභාවට දැනුම් දුන්නා. දැනටමත් දැනුම් දීලා තියෙනවා. ඒ වගේම අමාත්‍යවරයාටත් දැනුම් දුන්නා. දුරකථනය එක කරේ මේ ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ තියෙන ප්‍රතිපාදනයන් අනුව මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා. එය අද දහවල් 12 වන විට අපිට අත්‍යවශ්‍යයි. අද මධ්‍යම රාත්‍රියේ 12 සිට අනිවාර්යයෙන්ම බස් ගාස්තු සංශෝධනයක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීම සිදු වෙන්නේ 25-30 අතර පරාසයකින්. සමස්යක් විදිහට ඩීසල් වැඩිවීම 75%කට ආසන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේමිටත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අවශ්‍ය ගණනය කිරීම කරනවා. මෙහෙම නැවත මාසෙන් මාසෙට බස් ගාස්තු වැඩි කරනකොට බස් රථයට ගොඩ වෙන මගියා බස් රථයට ගොඩ නොවි වෙනත් විකල්ප වලට යනවායි කියන එක පැහැදිලි. බස් ගාස්තු සංශෝධනය කරනවා නම් මේක ජනතාවට වැඩි පීඩනකාරී තත්වයක්. මෙහෙම වෙනකොට ආයිත් සැරයක් බස් ගාස්තු වැඩි කරලා ජනතාව කබලෙන් ලිපට දැමීමේ වගකීම බාර ගන්න අපිට බෑ මහත්තයෝ. වැඩි කරන්න ඕනේ අවම් බස් ගාස්තුව රුපියල් 27ක්ව පවතින අවම් බස් ගාස්තුව රුපියල් 35 දක්වාවත් වැඩි කරන්න ඕනේ. මේ අතර අද අලුයම් කාලයේ ඉන්ධන මිල මෙලෙස වැඩිවීමත් සමග කඩවත ප්‍රධාන බස් නැවතුම්පොලේ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරුණු පිරිසක් විරෝධතාවක නිරත වුණා. එකෝ යාලා කියන්න ඕනේ බස් ගාස්තු සංශෝධනය කරන මිනිස්සු දන්නේ නැහනේ. අපේ යන්නේ මාර්ගම කඩවත යන්නේ අනිවාර්යෙන් අපේක්ෂා රෝඩ යන ලෙඩුවේ. මේ මිනිස්සු අන්ත අසර වෙලා ප්‍රශ්නේදීන් කලින් දන්නා නැතුව මෙතන වර්ජනයක් කරලා තියෙනවා. හයිවේ බස් අනිත් එක දෙකම